තෙල්මිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන අගහරුවාදා රැස්වන කැබිනට් මණ්ඩලයේදී ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. අද 360 විශේෂාංගයේ වෙන්වන්නේ තෙල්මිල අර්බුදය පිළිබඳව විමසා බැලීමටයි. පසුගිය පස්වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දමන බව මුදල් අමාත්‍යාංශයේ නිවේදනය කළා. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඉන්දියා තෙල් සමාගම මිල ගණන් ඉහළ දැමීමට පියවර ගත්තා. නමුත් ඊට පසු දිනම එනම් 6 වනදා පස්වරුවේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පැරණි මිලටම ඉන්ධන අලෙවි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ අතර ඉන්දියා තෙල් සමාගම වැඩි කළ මිලටම තෙල් අලෙවි කරන බව නිවේදනය කළා. ඒ අනුව මේ වන විට වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ගණන් දෙකක් යටතේ අලෙවි වනවා. අපි තෙල් ගහ ගන්න ගියාම අපිට බෑ මේ අඩු සෙට් එක හොය හොය යන්න. අපි තෙල් ගහ ගන්න ගියාම අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ එක මිලක් නෑ මේ තෙල් මිල. මේ බෝඩ් බල බල අපි යන්න ඕන ෂෙඩ් වලට තෙල් ගහන්න. ඒ හින්දා අපිට මේ තෙල් ගහ ගන්න ටීවිල් වලට මේ එක මිලක් දෙන්න අපට. නෑ IOC එක ඉස්සරහත් එහෙම කරනවනේ. ඒගොල්ලන්ට මේ මිල වැඩි කිරීමේ අයිතිය තියෙනවා. නමුත් ඒගොල්ලයි තම සුළු ප්‍රමාණයක් තමයි ඉන්ධන අලෙවි කරන්නේ. මේ රටේ ජනතාවට දැන් අරුම පුදුම දේවල් සිද්ධ වෙනවා. ඒකට අද වීලුවක් කියලා තියෙනවා. මේ ආණ්ඩුවට අද පෙට්‍රල් මිලවත් හරියට පාලනය කරගන්න බැරි. රැට නැගගෙන උදේට බස්සන පෙට්‍රල් මිලක් අදපත් වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ ආණ්ඩුවට රටේ ජනතාවට මේ වගේ දුක දෙන්න එපා. මම දන්නේ ගන්න ඒගොල්ලෝගේ තීන්දුව අහන්න ඕනේ. හැබැයි මම අනිවාර්යයෙන්ම කියන්නේ මා එවැනි තැනක තියනවා වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අංගහඩුවර කැබිනට් මණ්ඩලයේ දැනුවත් කිරීමෙන් පස්ව මම හිතන්නේ මෙය වැඩි කරනවද නැද්ද ඒක තීන්දු කරයි. නමුත් දැනට මිල සූත්‍රයක් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ මිල සූත්‍රයෙන් තියෙන වාසිය තමයි ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වුණාම ගණන් අඩු වෙනවා. විශේෂයෙන් දැන් සාකච්ඡා කරලා තියෙනවා සතියකට වරක් ඉන්ධන මිල සමාලෝචනය කිරීම සුසුද කියලා සාකච්ඡා මට්ටමේ පවතිනවා. මොකද්ද මේ සූත්‍රය? කවුද මේ සූත්‍රය හදුවේ? සූත්‍රය හදද්දි කිව්වා මාස දෙකෙන් දෙකට වැඩි කරනවා කියලා. දැන් මොකද්ද වෙන්නේ? දැන් සූත්‍රය හදලා තියෙනවා සතියෙන් සතිය වැඩි කරන්න. අඩුම ගානේ මුදල් ලැබතිවරයා ගත්ත තීරණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දන්නේ නැහැ. තමුන් ආසල හිතනවාද රටක් මෙහෙම යන්න පුළුවන් කියලා.